යුද්ධෙන් පසු උතුරේ සිංහල ජනතාවට සිදුවන අසාධාරණයන් ගැන සෙවීමට රජයේ වහාම කොමිසමක් පත් කළ යුතු බව ජාතික හෙළුරුමේ පවසනවා. එම පක්ෂයේ වාර්තා ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා. වවුනියාවේ බෝගස් ප්‍රදේශයේ ජනතාව අද ඉතා අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. උතුරු පළාත් සභාවෙන් සහ ඒ ප්‍රදේශයේ තියෙන පරිපාලන ආයතන හරහා විශාල කෙනෙහිලිකම් ප්‍රමාණයක් සිදු කරමින් ඒ ජනතාව ඒ ප්‍රදේශයෙන් ඉතාම සූක්ෂම ආකාරයෙන් ඉවත් කරන්න මින් තිබෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන උතුරු නැගෙනහිර යුද්ධයෙන් පස්සේ සිංහල ජනතාවට සිදුවෙන මේ අසාධාරණකම් සම්බන්ධයෙන් වහාම රජයේ කොමිසමක් පත් කරන්න ඕන. එහෙම නැත්තම් මේ දිගින් දිගටම කරන මේ කෙනෙහිලිකම් සම්බන්ධයෙන් අපිට යම් කිසි ආකාරයක පියවරක් ගන්න සිදු වෙනවා. උතුරු පළාත් සභා ප්‍රධානීන්ගේ නම්‍යශීලීත්වයක් දක්නට නොමැති බවටද වර්ණසිංහ මහතා චෝදනා කරනවා. එතකොට අපි මේ කැපකිරීම විශාල ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. ඒ වගේම අතුරුදහන්වන්ගේ කාර්යාලයක් ස්ථාපිත කරා. මේ හැම දෙයක්ම අපි මේ පැත්තෙන් කරා. නමුත් ඔවුන් වෙනස් වෙලා නැහැ. ඔවුන්ගේ සුපුරුදු පරිදි ඒ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න ඒව ඒ ආකාරයෙන්ම තියෙනවා. දකුණේ ජනතාවගේ පැත්තෙනුත් රජයේ පැත්තෙනුත් පෙන්නන නම්‍යශීලීත්වය උතුරු පළාත් සභාව ඇතුළු දෙමළ දේශපාලන නායකයින් පෙන්වන්නේ නැහැ. අපි කනගාටු වෙනවා විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමා මේ දිගින් දිගටම සිදුවෙන කෙනෙහිලිකම් ඉදිරියේ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ගැන. මෙහෙම දිගටම කෙනෙහිලිකම් වෙනවා නම් අනිවාර්යෙන් අපිට සිදුවෙනවා මේ හැම එකදීම නැවත වතාවක් අපිට ප්‍රතිචාර දක්වන්න. ඒක අපි ඉතාම සාමකාමීව අපි කරන්නේ. ප්‍රසිද්ධියේ රටට කියන්න ප්‍රකාශයක් කරලා ෆෙඩරල් යෝජනාව අතහැරියා, බෙදුම්වාදය අපි අතහැරියා කියලා කියන්නේ. එහෙම කියන්නේ නැති තාක් දුරට උතුරෙන් ඉල්ලන ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වීම වහාම නතර කරන්න ඕන කියලා අපි ජාතික හෙළ උරුමේ විදියට කියන්න කැමතියි.